ඒවත් මේ මෙහෙම ලොකු ලොකු කෑලි තමයි තියෙන්නේ. හොඳට ක්‍රීමි ෆ්ලේවර් එක දෙනවා. හොඳට චීස් දාලා දෙනවා. දකිද්දි කඩට කෙලවෙන විදිහටම තියෙනවා. ෆිෂ් කරි එක නම් මා රහයි. නම කියවද්දි දැනෙච්ච දේ කන කොටක් තියෙනවා. Hi foodies. අද අපි ආව ලන්ච් එක ගන්න කාපි කියන රෙස්ටෝරන්ට් එකට. මේක තියෙන්නේ මරයින් ඩ්‍රයිව් එකේ. බම්බල පිටියක් කොළු පිටියක් අතර තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. Google Map එකෙත් ලොකේෂන් එක තියෙනවා. ඉතින් බැලු බැලමට මේ ප්ලේස් එක හරිම ලස්සන හුරු මුහුටි තැනක්. අද අපි හදන්නේ මේ වීඩියෝ එකෙන් මෙතන තියෙන කෑම බීම මොනවද කියලා බලන්න. මෙතනට ලන්ච් වලට ආපු හින්දා මේගොල්ලන්ගේ මේන් මෙනු එකෙන් තමයි කෑම ඕඩර් කරේ. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපුවා. මගේ ළඟින්ම මේ තියෙන්නේ පාන් විචර්ස් වලින් අපි ඕඩර් කරපු එක. අපි මේකේ ෆිලින් එක විදිහට ගත්තේ පොල් සම්බල්, චීස් ඇන් බොයිල්ඩ් එග්. ඊට පස්සේ මේගොල්ලන්ගේ මේන්ස් වලින් අපි ගත්තා සී ෆුඩ් එකේ තියෙන ක්‍රීමි කොකොනට් ෆිෂ් කරි කියන ඩිෂ් එක. ඒක ගත්තහම අපිට ලාර්ජ් රෝස් පාංකක් හම්බ වෙනවා කෑලි හතරකට කපලා. ඊට පස්සේ පොල් සම්බෝල හම්බ වෙනවා. ඊට පස්සේ අපි ගත්ත සී ෆුඩ් කරි එක, ක්‍රීමි කොකොනට් ෆිෂ් කරි එක තියෙනවා මේ ඩිෂ් එකේ. ඊට පස්සේ පැස්ටා වලින් අපි ගත්තා රෝස් පැස්ටා කියන එක. නමත් ටිකක් වෙනස් හින්දා අපි හිතුවා මේක ට්‍රයි කරලා බලන්න. මේක පැස්ටා එක තියෙන්නේ සොසේජස්. ඊළඟට අපි ගත්තා කාපි සිග්නේචර් සෙට් මෙනු එක. මේකට හම්බ වෙනවා කාපි සිග්නේචර් ගී රයිස් එක්ක මික්ස්ඩ් ග්‍රීන් සැලඩ් එකක්. ඒත් එක්කම අපි මේගොල්ලන්ගේ ඇඩෝන්ස් වලින් මේකට එකතු කරගත්තා බ්ලැක් පෙපර් චිකන් එක. ඊට පස්සේ මේ ඩිෂ් එක ගනිද්දී අපිට හම්බ වෙනවා ඩෙසර්ට් ඔෆ් ද ඩේ. ඉතින් මේ කෑම ටිකත් එක්ක අපි හිතුව බෙවරේජස් දෙකකුත් ඕඩර් කරන්න. අපි ගත්තේ මේගොල්ලන්ගේ කූල් බෙවරේජස් වලින්, මත කෝල් බෙවරේජස් වලින් බ්‍රවුනි ෂේක් එක ගත්තා. ඒ වගේම ෆ්‍රෙෂ් ජූසස් වලින් ගත්තා අවකාඩෝ ජූස් එක. ඔගොල්ලෝ දන්නවනේද මං කන්න ආසම මොනවාද කියලා? පැස්ටා. ඉතින් මං හිතුව මුලින්ම මෙතන මේ රෝස් පැස්ටා එකෙන් පටන් ගන්න වැඩේ. දැන් මං ට්‍රයි කරන්න හදන්නේ පැස්ටා එක. මං ආසම විදිහ අර ක්‍රීමි බේස් පැස්ටා එකක්. මේක පිංක් පොඩි කලයකේ වෙනසක් වුණාට මේකත් ක්‍රීමි බේස් පැස්ටා එකක්. ඒත් එක්කම මේකේ සොසේජස් නේ තියෙන්නේ. ඒවත් මේ මෙහෙම ලොකු ලොකු කෑලි තමයි තියෙන්නේ. එකපාරටම පැස්ටා කෑල හොයාගන්නත් බෑ, සොසේජ් කෑල හොයාගන්නත් බෑ. දෙකම එක වගේ නේ.
හොඳට ක්‍රීමි ෆ්ලේවර් එක තියෙනවා. මෙතන ස්පෙෂල්ම ස්පෙෂල් පාන් විෂස්. හොඳට චීස් දාලා දෙනවා. චීසි ගතියයි ඊට පස්සේ පොල්සම් වලින් පොඩි සැර ගතියකුයි රෝස් පාන් එකේ ක්‍රිස්පි ගතියයි ඔක්කොම බ්ලෙන්ඩ් වෙද්දි මාර ගතිය එක. ඊළඟට තියෙනවා මේගොල්ලන්ගේ මේ සෙට් මෙනු එක අපි ගත්ත එක. මේක අර මං කලින් කිව්වා වගේම මේකේ තියෙන්නේ ගී රයිස් එකයි ඊට පස්සේ ග්‍රීන් සැලඩ් එකත් එක්ක ඩෙසර්ට් ඔෆ් ද ඩේ ඇඩ්ඔන්ස් විදිහට තමයි අපිට මොන හරි මීට් අයිටම් එකක් ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් අපි ගත්තේ බ්ලැක් පෙපර් චිකන් එක. මේ තියෙන එක අපි හොඳට මික්ස් කරලා ගමු. බැලු බැල්මට නම් දකිද්දි කඩට කෙලුරෙන විදිහටම තියෙනවා පාට සුවඳ. මාර ෆ්ලේවර්ෆුල් ස්පයිසස් වල රහ අර බ්ලැක් පෙපර් චිකන් එකේ සැර නියමයි. දැන් හදන්නේ මේගොල්ලන්ගේ මේන්ම ඩිෂ් එකට යන්න රෝස් පාන් එක්ක පොල් සම්බෝල තියෙනවා. අපි ගත්තේ කොකොනට් ක්‍රීම් ෆිෂ් කරි එක. ෆිෂ් කරි එක නම් මාරතික් හරිම උකුයි. ඒ ක්‍රීමි ෆ්ලේවර් එකයි නම කියවද්දි දැනෙච්ච දේ කලවඩක් තියෙනවා. ඇත්තටම දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලන්ච් කිව්වහම බත්ම තියෙන්න ඕනේ කියලා. එහෙම නෑ. මේ වගේ රෝස් පාන්කක් එක්ක මේ වගේ හොඳ තික් කරි එකක් එක්ක පොල් සම්බෝලත් එක්ක කනවා කියන්නේ මාර ගති. මේකට මම බ්‍රවුනි ෂේක් කිව්වට මේගොල්ලන්ගේ මෙනු එකේ තියෙන්නේ චොකෝ බ්‍රවුනි ෂේක් කියලා. වෙනසක් නෑ. ඉතින් බ්‍රවුනි, චොක්ලට්, චොකෝ කොහොම කරත් මේ ෂේක් එක චොක්ලට් ෆ්ලේවර්ඩ් බ්‍රවුනි ඇඩ් කරපු එකක්. දැන් ඔන්න මං ඔක්කොම කෑම ටික ලං කරගෙන ඉන්නවා බදාගෙන. අපි දෙන්න බෙදාගෙන යන කන්නේ. මෙයා මුලින් බදාගෙන කනවා, මං ඊට පස්සේ බදාගෙන කනවා. කොහොම හරි දෙන්නම් බෙදාගෙන කාලා. අනිත් එක ඔයාලා කල්පනා කරන ඇති අර වීඩියෝස් ටික ඔක්කොම අරගන්න එක, මෙයා අර කැම ටික ඔක්කොම විස්තර කරන එක, මං කොහොමද මේ කැම ටික දිහා බලාගෙන කැමරාවෙන් පිටිපස්සෙ ඉන්නේ කියලා. දැන් ඉතින් අපි මේක කරන්නේ අදීය නෙවෙයිනේ, අවුරුදු 4කට වගේ කාලයක් තිස්සේ මේක කරනවානේ. ඒ නිසා දැන් මට ඒක පුරුද්දට ගිහිල්ලා දැන් ගානක් නැහැ. ඒ රයිස් එක වෙනම රහක් තියෙනනේ. ගී රයිස්නේ. ඒ චිකන් ග්‍රේවි එකත් මාර රහයි.
ඇත්තමයි පුදුමාකාර රහක් මේක නම්. මේකේ බෝල් එකේ සයිස්ම තමයි මාළු කෑල්ල. ඕ. පත සයිස් මාළු කෑල්ලක් තියෙන්නේ. පොල් සම්බෝලේ සුපිරි. චොකෝ බ්‍රවුනි, අවකාඩෝ මික්ස්. මේගොල්ලන්ට එහෙම ඩ්‍රින්ක් එකකුත් හදන්න පුළුවන්. මේ දෙක එකතු කරලා. මාර්ම ගති එහෙමත්. ඒක නමක් දාන්නවා. චොකෝ බ්‍රවුනි අවකාඩෝ මික්ස්. නෑ. මුචි ඩ්‍රින්ක්. නෑ හැ. එතකොට හැම එකකටම එහෙම දාන්න වෙනවා. එමුනේ මේ. ඕනේ. චොකාඩෝ. චොකාඩෝ. ආ. හරිනේ. චොකෝ, අවකාඩෝ, බ්‍රවුනි කියන්නකුත් එන්න බෑ. බ්‍රවු චොකාඩෝ. ආ. බ්‍රවු චොකාඩෝ ඩ්‍රින්ක්. හරිනේ වැඩි. බ්‍රවු චොකාඩෝ. මේ ප්ලේස් එකේ අවුට්ඩෝ ඒරියා එකකුත් තියෙනවා. මේක ස්පෙෂලි යූස් වෙන්නේ ස්මෝකින් ඒරියා එකක් විදිහට. ඒ උනට කාට හරි ඕන නම් මේ ප්ලේස් එකට ඇවිල්ලා මේ අවුට්ඩෝ ඒරියා එකේ කැම්පින් ගන්න පුළුවන්. ඉතින් අපි හිතුවා අපි ඩෙසර්ට්ස් ගන්න මේ ප්ලේස් එකට. අවුට්ඩෝ ඒරියා එකට. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත ඩෙසර්ට්ස් දෙක වර්ග දෙකකින් ගත්තා. මේ තියෙන්නේ නියුටෙලා බ්‍රෙඩ් එක, ස්වීට් බ්‍රෙඩ් එක. ඊට පස්සේ තියෙනවා ට්‍රෙස් ලෙච්චස් කප් කේක්. ස්ලිජස් කාලා තිබ්බට කේක් එකක් විදිහට, කේක් පීස් එකක් විදිහට, කප් කේක් එකක් විදිහට මීට කලින් ට්‍රයි කරලා නැහැ. ඒත් එක්කම ඒකේ ස්ලිජස් කිව්වහම ගොඩක් කිරි ගතිය තමයි වැඩි, කිරි තමයි වැඩි. ඉතින් මේකේ ෂොට් එකක් විදිහට වෙනම ඒ මිල්ක් ස්වීට් මිල්ක් එක තියෙනවා. ඒක දාගෙන තමයි ගන්න තියෙන්නේ. මුලින්ම අපි නියුටෙලා බ්‍රෙඩ් එක කාලා බලමු. මේක මේ වෙනම ඇතුලෙත් දාලා තියෙන චොක්ලට්ස්. මුලින්ම ගලවලේ උඩින් චොක්ලට් චිප්ස්, වයිට් චොක්ලට් චිප්ස් ඔක්කොම දාලා තියෙනවා. අර ෂොට් එකක් දාගත්ත හින්ද හොඳට අර වෙට් එකට තියෙනවා හොඳට මිල්කි. මරු කන්සෙප්ට් එක ඒක. සෙට් එක කාලය වර කරලා උණු උණුවේ කොෆි දෙකක් බොන්න යන්නේ දැන්. මොකද්ද කොෆි දෙක? මම ගත්තේ normal, ඒ කියන්නේ කාපිස් signature කොෆි එක. ඒක ඊට පස්සේ මේ තියෙන්නේ hazelnut filtered coffee නේ? ඕනේ. hazelnut filtered coffee. ඉතින් එහෙනම් කොෆි දෙකේ රහ බලමු දැන්. ආ cheers කියන්න හදුනේ. cheers. cheers. ෂා මේ මේකේ බොන්න කලින් මාර සුවඳක් එන්නේ අර හේසල්නට් සුවඳ. මේ රහ බලන්න පොඩ්ඩක්. මේක බලන්න රහක් තියෙන්නේ. ඇත්ත කතාව සුවඳ දැනෙනව මාර විතරනේ. අනේ ඔව් වෙනස්ම රහක්. මීට කලින් කෝබි වලින් ආපු නැති විශේෂ රහක් එනවා මේ කාපිස් signature filtered coffee එකේ.
රයිට් ඔයා කියන්නේ එහෙනම් කීයටද මේක ඕපන් කරන්නේ කීයටද මේක ක්ලෝස් කරන්නේ මේක හැමදාම ඕපන් මේක ඉතින් එහෙනම් ඕන දවසක එන්න පුළුවන් උදේ 6:00 7 වගේ ඉඳන් රෑ 12 වෙනකන් තියෙනවා ඉතින් උදේට කන්න ඕන නම් එහෙමයි දවල්ට කන්න ඕන නම් එහෙමයි රෑට කන්න ඕන නම් එහෙමයි හවස තේ එකක් කෝපි එකක් බොන ඕන නම් එහෙමයි ඔය කොයි දේටත් මේක නියමයට ගැලපෙනවා රයිට් එහෙනම් ඔන්න අපිත් කාපි එකට ආපි ඇවිත් බඩ පැලෙන්න කාපි දැන් ඉතින් තව පොඩ්ඩකින් ගියපි ඔයාලට ඉතින් කාපි එකට ඇවිල්ලා බඩ පිරෙන්න කාලා බීලා යන්න පුළුවන් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් එහෙනම් ඉතින් අද අපි වීඩියෝ එක එන් කරන්නම් subscribe කරන්න නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඒත් එක්කම අපි Facebook Instagram TikTok කියන හැම platform එකකම ඉන්නවා ඒවත් ඔයාලට follow කරලා like කරලා join වෙන්න පුළුවන් ඒත් එක්කම මේකේ තියෙනවා pool table එකකුත් ඉතින් අවද අපි දෙන්න විතරක් මම හිතුවා pool ගහන එකේ තේරුමක් නැහැ කියලා. ඔව් ඒ කියන්නේ ඒක වෙනම ගෙවලා ඔයගලන්ට pool ගහන්න පුළුවන් වුණා. ඉතින් අපි හිතුවා වෙනම දවසක ඇවිල්ලා තව කවුරු හරි යාළුවෝ දෙන්න. ඔව් set එකක් ඉන්න බෑනේ pool ගහන්න. ඔව් pool ගහලා ඊට පස්සේ මෙතන Sheesha facility එකක් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් ඕන නම් use කරන්නත් පුළුවන්. ඒක අපි ගේමු TikTok එකේ අපි. ඔව් අපේ TikTok එකේ තියෙනවා Kuchi Buchi කියලා. ඔයගලන් ඒක follow කරලා තිබ්බොත් මේ place එකේ අපි pool ගහන ඒවා කොහොමද ඒක වෙන්නේ කියලා අපේ TikTok එකෙන් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්න ලබන සතියේත් මේ වගේම කෑම බීම පිරිවරාගෙන අපි වීඩියෝ එක කරන් ඔයාලව හම්බෙන්න එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල් එකේ ඉමු කෝච්චිත් යන්න ගත්තනේ මේ පරිවිඩි පස්සේ වීඩියෝ එකක් කරන්න ගත්ත ගමන් හැමදාම ඔහමයි මරයින් ඩ්‍රයිව් එකේ වීඩියෝ එකක් කරොත් අනිවාර්යෙන් කෝච්චියක් යනවා මමයි ඉතින් ඒකනේ වයිබ් එක කෝච්චි වයිබ් කෝච්චි වයිබ් ඉතින් මේ කෑම ටික කන්න මොන හරි බෙවරේජස් දෙකකුත් ගන්න ඕනි කියලා හිතුවා ඒ විදිහට අපි ඉතින් මේ කැම ටික ටෙන්ෂන් වගේද ඈ පැනික් කරලා තින්නේ කැම දැකලා මොකද අනේ ගෝවනේ පැනික් වෙලා ඉතින් මේ කැම ටික පොඩි 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 මම රෙඩි කිව්වේ නැහැ ඒ කියන්නේ කලබල වෙන්න එපා කලබල ආයි බඩේ කලබල වෙන්න ඕන ලාට කලබල වෙන්නේ නැහැ කලබල නොවිය යුතු වෙලාවට කලබල වෙනවා හරි හරි රෙඩිද රෙඩි ඉනාවෙන් ලස්සන දෙන්න අනේ අහිංසකයිනේ අහිංසකයිනේ රටක් වටි අනිත් එක තමයි අවකාඩෝස් ෂේක් නෙමෙයිනේ ඒ සිවුරම් කරන්නේ අවකාඩෝ අවකාඩෝ කියලා සිවුරම් කරන්නේ මොකද්ද පුචි ගෙදර නෙමෙයි ගෙදර වගේ තමයි ගොඩේ හැමතැනම මට ඒකට බදාගත්ත පොල් සම්බෝල ටිකක් මම ගත්තා මාළුත් එක්ක ඒක කොනේ රහ ඉවර කරානේ කොහොමරි අරගෙන කෑල්ල කෑල්ල ගදා කෑවනම් එහෙම මේක හොදි ඉතුරු වෙනවා. ඕහේ බලන්න අර පිරිමැස්ම උඩින්ම සාධාරණයක් ඉස්ත කරා.